ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පිට රටින් ආ 69 දෙනෙකුම පොසිටිව් වෙද්දී ඊයේත් කොරෝනා පොකුරට 538ක් සෞඛ්‍ය ප්‍රශ්නවලදී ආගමික තීන්දු ගන්න බැහැ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුමයි අගමැති කියයි ගුවන් තොට විවෘත කොට සංචාරකයන් රටට ගෙන්න ගන්න සියල්ල සූදානම් නෙදර්ලන්ත හිමිනමගේ ඝාතනය ගැන CID පුළුල් පරීක්ෂණවල දොස්තර ශාපි අත්අඩංගුවට ගත්ත නිසා මට ස්ථාන මාරුවක් දුන්නා කුරුණෑගල හිටපු DIG ජයලත් කියයි ලොවේම කොරෝනා රෝගීන් කෝටි 7 පණිද්දී ප්‍රංශයට නැවතත් ඇඳිරි නීතිය මුලින්ම දේශීය පුවත් විදේශයන්හි සිට පැමිණි පුජ්‍යලීන් 69 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඊයේ දිනේ තුල මෙරටින් කොරෝනා ආසාදිතින් 538 දෙනෙකු වාර්තා වී තිබෙනවා ඊයේ හඳුනාගත් ආසාදිතින් 538 දෙනා අතරට විදේශීය සිවිල් නාවික ආරක්ෂක නිලධාරියෙකුද ඇතුළත් වැඩිම ආසාදිතින් පිරිස කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 304ක් මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 38 දෙනෙකුද ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 28 දෙනෙකුද වාර්තා වී තිබෙනවා මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ කොරෝනා පොකුර 26981ක් දක්වා ඉහළ ගියා ඉන් පුද්ගලින් 18853 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වල පිටව ගොස් තිබුණා එනු මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 30613ක් ඒ අතරින් 8206 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 716ක් කොරෝනා ආසාදිතින් 22261 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ දෙකද සමගින් මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 146ක් අපේ රට තුලත් දැන් 30 සීමාව පැනනට පස්සේ අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා මොකද අනිත් ලෝක රටවල 30 ඉඳන් 40,000ට වෙන්න 40,000 ඉඳන් 50,000ට එන්න ඉතාලම කෙටි කාල සීමාවන් තමයි ගිහිල්ලා තියෙන්නේ ඔක්තෝබර් මැද වෙනකොට අපි හිටියේ මේ ශ්‍රේණිගත කිරීම වලදී ඇමරිකාව පළවෙනි තැන අපි 147 වෙනි තැන හිටියේ නමුත් ඊයේ වෙනකොට ස්ථාන 52ක් ඉදිරියට ඇවිල්ලා තිනවා නරක පැත්ත මෙච්චර දවසක් අපි කතා කරපු කේන්ද්‍රයේ වෙච්ච බස්නාහිර පළාත ආශ්‍රිතව තිබිච්ච අවදානම එළියට ව්‍යාප්ත වීමේ අනතුරක් මේ වෙනකොට මතුවලා තිනවා මහනුවර මහයියාව බෝගම්බර ප්‍රදේශය ගැන අපි එතන රෝගී පොකුරු නිර්මාණය වෙමින් තියෙනවා නැගෙනහිර පළාත අක්කරේපත්තු සමන්තුරේ කල්මුණේ අම්පාර ප්‍රදේශවල රත්නපුරේ ඇහැලියගොඩ දියුරම්පටි ප්‍රදේශයේ කර්මාන්ශාලාවක් ආශ්‍රිතව වාර්තා වෙච්ච ප්‍රමාණයෙන් දැන් 200 සීමාව ඉක්මවා වාර්තා වෙමින් තියෙනවා පුත්තලමෙත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ ගාල්ලෙත් ඒ වගේ තත්ත්වයක් මතුවෙමින් තියෙනවා කටාර් සිට පුද්ගලයන් 46 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට 79 දෙනෙකු සහ ජපානයේ සිට පුද්ගලයන් 12 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට ආරක්ෂකාංශය කටයුතු කළ අතර මෙවර විට මධ්‍යස්ථාන 65ක් තුල පුද්ගලයන් 6896 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා ඊයේ දිනය තුල මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 14416ක් කොරෝනා ව්‍යාප්තිය පාලනයට ඇතැම් ප්‍රදේශ හුදකලා කර ඇති පසුබිමක එම ප්‍රදේශවල ජනතාව ඉවසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිසිය අවධාරණය කරනවා. කොළඹ මධ්‍යම සහ උතුරු ප්‍රදේශයේ දීර්ඝ කාලයක් හුදකලා කිරීමට සිදු වුණා. සෞඛ්‍ය බලධාරීන් විසින් PCR පරීක්ෂණ ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ පරීක්ෂණවල ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් මේ ප්‍රදේශ විවෘත කිරීමට හැකියාව ලැබේවි. ඒ විවෘත කිරීමේ හැකියාව පිළිබඳව ඒ ප්‍රදේශ ජනතාවගේ හැසිරීම බලපානු ලබනවා. විරෝධතාවය දක්වන්න එපා. PCR පරීක්ෂණයක් නැත්නම් වෙන පරීක්ෂණයක් සඳහා සාම්පල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියොත් එම සාම්පල් ලබා දීමට කටයුතු කරන්න. මේ අවස්ථාව වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල 96 දහසකට ආසන්න පිරිසක් ගෘහස්ත නිරෝධායනයට ලක් කර තියෙනවා. මේන් 14 දහසකට ආසන්න පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. උත්සව සමයේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ අදහස් පළ කළා. දිනෙන් දින ලෝකයේ පුරා ශ්‍රී ලංකාව පුරා ආසාදිතින්
ශක්තියින් වර්ධනය වෙනවා මියාමේ ප්‍රතිශතය වර්ධනය වෙනවා මෙය පාලනය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ හුදෙකලාව සිටීම දුරස්ථභාවයේ තබා ගැනීම මුහුණු ආවරණ පැලඳීම යන සිද්ධාන්ත මත පමණයි අපි උත්සව සමරන්න ඕනේ අපි සතුටු වෙන්න ඕනේ නමුත් එය අපේ පවුලට එහෙම නැත්නම් අපේ ළඟම පවුලේ සමාජික ඉන්න සීමා කළොත් රෝගී වැළඳීමකින් තොරව ඒ සියල්ල සතුටින් සිදු කළ හැකි වෙනවා कोविड-19 वायरस आसादने वो मावक मुल्लेरियाव रोहले दी न्यून दरवान भी कलातर मावसह दरवान देदना यह पत्सव के तत्वेन पसुवने वा මේ දක්වා කොවිඩ් ආසාදිත මවුරු 172ක් ඇවිල්ලා හිටියා. එකෙන් 40 ගානක් ඩිලිව කරා. සිසේරියම් සැත්කම් 13ක් පමණ සිදු කරා. ට්වින් ප්‍රෙග්නන්සි තියෙන අම්මා කෙනෙකුට කොවිඩ් ආසාදින වෙලා DMH රෝහලට ඇතුළු වෙලා තිබුණා. කොවිඩ් තත්ත්වය නිසා මේ මව අපේ රෝහලට ට්‍රාන්ස්ෆර් කරලා එව්වා. ඒ අම්මට වෙනත් සංකූලතා තිබුණා. ඒ බබාලගේ වර්ධනය අපි බලාපොරොත්තු වෙන මට්ටමට තිබුණේ නැහැ. ගිය ඉරිදා හවසින් සිසේරියම් සැත්කමකින් ඩිලිව කරා. අම්මා සහ බබාල දෙන්නා දැන්ට ඉතාම සුවයෙන් පසු වෙනවා. कोरोना मृत देहयान अदाल आगम अणुव अवसान कटीतु सिदुकिरीम संधा सौख्य विशेषज्ञ उपदेश अणुव भूगत जलमट्टमिता गैंबुरु वेली भूमियक तोरागने अग्रामातिवेरया अदालांश वेत उपदेश दुन्ना අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ සෞඛ්‍ය ප්‍රධානීන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහායි මෙම සාකච්ඡාව පැවැත්ුණේ. වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් තුළ එම වෛරසය දින 36ක් පමණ පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍යට බලපාන කරුණුවලදී ආගමික වශයෙන් තීන්දුව తీරණ ගැනීමට නොහැකි බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල සහයෝගය අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඒ සඳහා සහාය ලබා දෙන්නේ මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක්ද කළා. අලි සබ්‍රි, පවිත්‍ර වන්‍යාරච්චි, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක් කාර්යාණ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය නිලධාරීන්තුරු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ගුවන්තොටුපළ විවෘත කර සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සෞඛ්‍ය බලධාරීන් සමග මේ සම්බන්ධ සාකච්ඡා අවසන් අධීරේ පවතින බවයි ඒ මහතා පවසන්නේ. සිය කාර්යාලයේදී ගුවන් සේවා නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රාජ්‍යයක් ඇතුළත ගන්න ඕනේ තීරණාත්මක තීන්දුවක් තමයි ඊ සාකච්ඡාවේදී ගත්තේ. ඒක රටේ ආර්ථිකයටත් බලපානවා, මේ රටේ සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න ජනතාවටත් බලපානවා. ඒ නිසා තම තමන්ගේ වගකීම් කොටස තම තමන් හරියට ඉටු කරොත් අපිට යම් තැනකට ගේන්න පුළුවන් මේ තැන. කාගෙන් හෝ අඩුපාඩුවක් වෙලා ටුවරිසම් එකට බලපාන දෙයක් වුණොත් ඒක රටටම බලපාන. ට්‍රේන් එකට අපි වගකීම දෙනවා නම් PCR එක කරන එක ඒගොල්ලන්ගේ හොටෙල් එකේ වගකීම. හැබැයි බැරි වෙලා හරි මොනව හරි වුණොත් බ්ලැක් ලිස්ට් කරනවා, හෝටල් වලට එන්න දෙන්නේ නැහැ. එහෙම කරන නීති දිස්ත්‍රික්කල් ගෙනල්ලා හරි මේ ක්වොරන්ටයින් නීතියටත් තදින් කටයුතු කරන්න වෙනවා. පොල්ගස් දූව ආරණ්‍ය සේනාසනේ වැඩවිසු නෙදර්ලන්ත ජාතික හිමිනමගේ සැක කටයුතු අපවත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශ මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රත්කම කටුතම්පේ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේට චිනවංශ සාමීන් වහන්සේ වැඩම කර ඇත්තේ මීට වසර 11කට පෙරයි. පින්දපාතයෙන් යැපමින් ආරණ්‍ය සේනාසනය තුල භාවනා යෝගීව වැඩවිසු උන්වහන්සේ අපවත් වන විට 60 වන වියෙහි පසු වුණා. සේනාසනයට අයත් ඔරුවකින් රත්කම කලපුවහරහා උන්වහන්සේ පින්දපාතයට ගොඩබිමට වැඩම කරවීම නිරතුරුවම සිදු වුණා. කෙසේ වුවද අතුරුදන් වූ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ දේහය රත්කම කලපුවේ පාවෙමින් තිබියදී සුවගෙනු අතර උන්වහන්සේගේ දෙපා ගැටකසා කොන්ක්‍රීට් කැබැල්ලක් දෙල්ලා තිබුණා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළ කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසැහන්දිය මහත්මිය දැනුම් දුන්නේ වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෙත ලබා දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් විමර්ශන රත්ගම පොලිසිය ආරම්භ කළා. එම ස්වාමීන් වහන්සේගේ මිය යාම එවගේ මරණයට හේතුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. අපවත් වී වදාළ චිනවංශ සාමීන් වහන්සේගේ දේහය පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ කඩුතම්පේ කිරිමැටිය සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතයි. චීන ආධාර යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව වකුගඩු ප්‍රතිකාර රෝහල ලබන ජනවාරි මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. එහි ඉදිකිරීම මේ වන විට 90%කින් අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. රුපියල් කෝටි 1200ක වියදමකින් ඉදිකිරෙන පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල පහසුකම් රැසකින් සමන්විතයි. ඇඳන් 200කින් සමන්විත එහි රුධිර කාන්දු කිරණ ඇඳන් 100ක් වකුගඩු බද්ධ කිරීම් ශල්‍යකාර දෙඩි සත්කාර එකක ඇතුළු පහසුකම් රැසක් පවතිනවා. නවීන තාක්ෂණයෙන් යුත් බාහිර හා නේවාසික ප්‍රතිකාර එකක සහිත ඉදිකිරෙන මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට අංග සම්පූර්ණ නේවාසික පහසුකම්ද පවතිනවා. රෝහලේ ඉදිකිරීම ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් චීන සමූහාණ්ඩු නිලධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ සංවර්ධන ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පසුකීදා සිදු වූ භූකම්පනමින් දස ගුණයක භූකම්පනයක් සිදුවද වික්ටෝරියා වේලට කිසිදු හානියක් සිදු නොවන බව තමන්ට නියත වශයෙන්ම ප්‍රකාශ කළ හැකියි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජලාශහ වේලි අධ්‍යක්ෂ ප්‍රධාන ඉංජිනේරු එස්.ආර්.කේ. අරුප්පොළ මහතා අවධාරණය කරනවා. මහනුවර පිහිටි මධ්‍යම පළාත ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඒ මහතා මේ බව කියා සිටියේ. මේ භූකම්පන නිසා වේලට ඇතිවන බලපෑම හානියක් දක්වා වර්ධනය නොවේ කියන සහතිකය අපිට තියෙනවා. මේ වේල් අපි නිරන්තරයෙන් උපකරණ 400ක් කරා නිරීක්ෂණයට පත් කරනවා. එන් මොනයම් හෝ ආකාරයක යම් හෝ බලපෑමක් තියෙනවා නම් අපිට ඒක දැනෙනවා ඉතාම කෙටි කාලයක් ඇතුළත. මේ අතර භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ පැවති උත්සවයකදීද මහනුවර සුළු භූකම්පන තත්ත්වයක් පිළිබඳ අදහස් පළපුණා. කාර්යංශයේ වසර 20කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට රන් තිළිණ ප්‍රදානය කිරීම උදෙසායි උත්සවය පැවැත්ුණේ. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අමාත්‍යවරයා පැවසුවේ භූකම්පන පිළිබඳව සොයා බැලීමට මේ වන විට කමිටුවක් පත් කර ඇති බවයි. දැනට අපිට වාර්තා වෙන විදියට මේ තර්ජන මට්ටමේ අපේ රටේ එහෙම භූකම්පන ඇති වෙන මට්ටමක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. නමුත් අපි එහෙම කියලා පැත්තකට වෙන්නේ නැහැ. වෙනත් පරිසර හානි නිසාද මේක වෙන්නේ? යම් හානියක් සිද්ධ වුණොත් වික්ටෝරියා වලට මොකද වෙන්නේ? ජලාශයට අනිත් ජලාශ වලට මොකද වෙන්නේ? මේ සියලු කාරණා පිළිබඳව ඒ අදාළ බලධාරීන් නිලධාරීන්ගෙන් එකතු වෙලා තමයි මේ කමිටුව සකස් වෙන්නේ. පූර්ණ වාර්තාවක් අපිට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊට පසුව කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරන්නත් අපි බලාපොරොත්තුයි. වඳ සැත්කම් සිදු කළ බවට චෝදනා එළ වූ වෛද්‍ය සාවි ශිහබ්දීන් අතරංගුවට ගැනීම තම ස්ථාන මාරුවට මූලික හේතු වූ බව කුරුණෑගල දිසාව බහර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සාෆිස් ශියාබ්දීන් මහතා අත්අඩංගුවට ගන්න අවස්ථාව වන විට ඔහු හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර දේශපාලනික සම්බන්ධතාවයක් පැවති බවත් තව්හීද් ජමාත් සංවිධානයෙන් මුදල් කලා ආපවට තොරතුරු ලැබී තිබුණු බවත් කිස්තිරි ජයලත් මහතා කොමිසම හමුවේ සඳහන් කළා. නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළද ඉස්ලාම් අන්තවාදීන් බලවත්ව සිටි බව සඳහන් කළ ඒ මහතා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු සැකකරුවන් 226 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවද කොමිසම හමුවේ හෙළි කළා. ඔබ යටතේ තිබුණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැකුණුගොල්ල ගම සහරාන්ගේ බිරිඳගේ ගම කියලා බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබුණද? බුද්ධ්‍යංශ එහෙම දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ. සාරාම් හෂින් ගැන දැනගත්තේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේයි. කැකුණුගොල්ල ආශ්‍රිතව රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන කොට්ටාශය සිදු කළ මෙහෙයුම් ගැන පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා ප්‍රදේශ විභාග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔබ දැනගෙන හිටියේ නැද්ද? නැහැ ස්වාමීනි, මම කිසිම විමර්ශනයක් ගැන දැනගෙන හිටියේ නැහැ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ ඊට සම්බන්ධ බවට හෙළි වුණු සැකකරුවන් 6 දෙනෙකු පිළිබඳ ජනමාධ්‍යෙන් තොරතුරු ප්‍රසිද්ධ වුණා. ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්න අපට පුළුවන් වුණා. ඒ වෙද්දී වැදගත් බුද්ධි තොරතුරු 45කට ආසන්න ගණනක් මට ලැබිලා තිබුණා. එක්තරා සුවිශේෂී සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න මම කටයුතු කළා. එයාව අත්අඩංගුවට ගත්ත ගමන්ම මට විවිධ බලපෑම් එල්ල වුණා. මාව පුත්තලමට මාලු කළා. කවුද ඒ සුවිශේෂී සැකකරු? කුරුණෑගල මහරෝහලේ ප්‍රසභා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ සාෆි ශියාබ්දීන්. ඒ වෛද්‍යවරයාට කිසියම් දේශපාලන සම්බන්ධතාවක් තිබුණද? ඔව් ස්වාමීනි, ඒ වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා සමග සම්බන්ධතා පවතින බවට තොරතුරු අනාවරණය වෙලා තිබුණා. ඒ නිසයි මම උපදෙස් ලබා දුන්නේ පරීක්ෂණ මෙහෙයවලා මෙයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. දැනවදහනේ විදේශ පුවත් වෙත
ලෝපුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව කෝටි 7 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ශීඝ්‍ර කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ප්‍රංශයේ නැවත වතාවක් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. ඒ පුවතත් සමගින් සදින් රූපහණි මධ්‍යහන පුවත් විකාශයේ නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.